අයිබුවන් මම ජෝතිර්වේදී කේ ඒවු සරච්චන්ද්‍රාද ක්‍රිස්්වාස 2023 මාර්තු මාසේ 27 සඳුදා. ඉරවදා උදේ 6:12 ඉරබැසීම සවසායයි 20ට රාහු කාලය උදේ 7:42 සිට 9:20 දක්වා වන අතර සුබ දිසාව නැගෙනහිර මරුසිට දිසා වයඹ දවසේ වර්ණයේ සුදු පැහැය. මේෂ ලග්නයේ ලග්නාධිපති කුජග්‍රහයා තුන්වැන්නේද දිනාධිපති සඳු දෙවැන්නේද ගමන් කරන අද දිනේ ඔබට තරමක් සාර්ථක දිනයකි. ගමන් බිමන් කාර්ය බහුලත්වයේ තරමක් වැඩි විය හැකි දිනයක් වන අතර ඒ නිසාද අවිවේකී බව බොහෝ දුරට ඇති කරවයි. මූලික අධ්‍යාපනයේ තරමක බාධා ඇති කළත් උසස් අධ්‍යාපනයේ තරමක් යහපත්ය. පිටරටවල රැකියා කරන අයටද පිටරටවල අධ්‍යාපනය හදාරන්නටද තරමක යහපත් දිනයකි. ආදායම් මාර්ගවලින් ජීවත් වන අයට සුවිශේෂී වාසි ඇති කරන අතර රැකියාවලද තත්ත්වය යහපත් වී හවුලේ කරන වැඩවලට තරමක බාධා ඇති කරවයි. වෘෂභ ලග්නයේ ලග්නාධිපති සිකුරුගහයා දෙවැන්නේද දිනාධිපති සඳු බලවත්ව ලග්නයේද ගමන් කරන අද දිනේ ඔබට යහපත් දිනයක් වෙයි. තරමක් වැයවීම අධික දිනයක් වන අතර එසේ වුවත් තමාගේ හැකියාව දක්ෂතාවය මත කටයුතු කරන්නට හැකියාව ලැබේ. නිර්මාණශීලී හැකියාවන් ඇති කරන අද දිනේ මූලික අධ්‍යාපනයේ පමණක් නොව උසස් අධ්‍යාපනයේද වැඩි ඉඩකඩක් සැලසී රැකියා කටයුතු වල යහපත් ප්‍රවණතාවයක් දැකිය හැකි අද ආදායම් උපයන අයටද යහපත්ය. ශරීර සෞඛ්‍ය දුර්වල වූ අයටද තරමක බාධා ඇති කරන අතර ගෙදර දොරේ වැඩ කටයුතු වලට යෙදීමේදී තරමක පසුබෑමකට ලක් කරවයි. මිතුරු ලග්නය ලග්නාධිපති බුධ ග්‍රහයා 10 දිනාධිපති සඳු 12 ගමන් කරන අද දිනේ තරමක බාධක සහිතය. තරමක් දුරට මුදල් හදල් වැය වෙන තත්ත්වයක් පවතින අතර තැන්පත් ධනේපා වැය කරන්නට සිදුවනු ඇත. මූලික අධ්‍යාපනයේ තරමක් සාර්ථක වුවත් උසස් අධ්‍යාපනයේ වැඩි ඉඩකඩක් ලැබේ. රැකියා කටයුතු වලටද යහපත් තත්ත්වයක් පවතින අද දිනේ විශේෂයෙන්ම රාජ්‍යාංශවල රැකියාවල් නිලන අයට යහපත්ය. මහපොළොව හා සම්බන්ධ ව්‍යාපාර වාහනවලින් කරන ව්‍යාපාර වැනි දේවල් වලට පමණක් නොව සංචාරක ව්‍යාපාරයේ ප්‍රවාහන ශාස්ත්‍රය වැනි ව්‍යාපාරවල නිලෙන්නන්ට අද දිනේ ඉතාමත් වාසිදායක දිනයක් වී කටක ලග්නය ලග්නාධිපති සඳු ග්‍රහයා දිනාධිපති ආද වී බලවත් 11 ගමන් කිරීම තරමක යහපත් තත්ත්වයකි. ලාභ විපර දේවල් වලින් ප්‍රයෝජන ගත හැකි. රැකියා කටයුතු වලටද තරමක් යහපත් වන අතර අධ්‍යාපන අංශ වලටද වඩා වැඩි බලයක් පෙන්නුම් කරයි. ගෙදර දොරේ වැඩ කටයුතු ගැන එතරම්ම උනන්දුවක් ඇති නොකරන අද දිනේ තරමක් දුරට ශරීර සෞඛ්‍ය දුර්වල වූ අයට රෝග පීඩා පවා සුවපත් කරගත හැකි තත්ත්වයක් පවතී. ආධ්‍යාත්මික වශයෙන් කටයුතු කරන ආධ්‍යාත්මික දියුණුවට උර දෙන දිනයක් වන අතර දෙවියන් හා සම්බන්ධ කටයුතු වල වැඩියෙන් නීරණ බවක් පෙනේ. සිංහ ලග්නය ලග්නාධිපති රවි ග්‍රහයා 8 දිනාධිපති සඳු 10 ගමන් කරන අද දිනේ ඔබට එතරම්ම සාර්ථක දිනයක් නොවනු ඇත. බලාපොරොත්තු වන අරමුණු කරා යෑමේදී යම් යම් බාධක ඇති වී ඉගෙනීමේ අංශවලට මූලික අධ්‍යාපනයට තරමක් යහපත් වුවත් උසස් අධ්‍යාපනයට එතරම්ම යහපත් නොවේ. රැකියා කටයුතු වලද පසුබෑමක් ඇති කරන අතර රැකියාව නිසා වැයවීම අවතර වියහියදම් ඇති කරවයි. ආදායම් උපයන අයටද අද දිනේ එතරම්ම සාර්ථක නැත. තමගේ හැකියාව ඉස්මතු කර ගැනීමට තරමක බාධා ඇති වේ. කන්‍යා ලග්නය ලග්නාධිපති බුධ ග්‍රහයා 7 දිනාධිපති සතු 9 ගමන් කරන අද දිනේ ඔබට මිශ්‍ර ඵලදායක දිනයකි. සමාජයේ සමග කරන කටයුතු වලට වැඩි අවධානයක් යොමු කරන අද දිනේ ගමන් බිමන් වලින් වාසි ඇති කර ගැනීම වැනි දේවල් වලදී තමාට අවාසි සැලසෙන තත්වයකට පත් කරයි. රැකියාවල තත්ත්වය යහපත් විය හැකි අතර ආදායම් උපයන අයට ඒවා ලබා ගැනීමට යෑමේදී යම් යම් බාධා ඇති වන අතර ධනය තැන්පත් කර ඉතිරි කර ගැනීමටද බාධා ඇති වේ. ශරීර සෞඛ්‍ය දුර්වල වූ අයට ඒවායින් සුවයක් ලැබීමට හැකිවන අතර රෝග පීඩා වලට අමතරව සතුරු කරදර පවා මර්ධනය කරගත හැකි තත්ත්වයක් පවතී. තුලා ලග්නය ලග්නාධිපති සිකුරුගහයා 7 දිනාධිපති සඳු 8 ගමන් කරන අද ඔබට එතරම්ම සාර්ථක දිනයක් නොවේ. විරුද්ධ ලිංගිකයන් නිසා ගැටළු වලට මුහුණ පාන්නට සිදුවන තත්ත්වයකට පත් වේ. මූලික අධ්‍යාපන අංශවලට යහපත් අද දිනේ උසස් අධ්‍යාපනයේ තරමක බාධකයි. රැකියා කටයුතු වලට වැඩි බලයක් යොමු කරන අද දිනේ රැකියාවක් ලැබීමට පවා ඉඩකඩ ඇති කරයි. ආදායම් උපයන්නන්ට එතරම්ම සාර්ථක දිනයක් නොවේ. වෘශ්චික ලග්නය ලග්නාධිපති කුජ ග්‍රහයා 8 දිනාධිපති සඳු 7 ගමන් කිරීම එතරම්ම යහපත් තත්ත්වයක් නොවුවත් රෝග පීඩා සතුරු කරදර වැනි දේවල් පහසුවෙන් මර්ධනය කර ගන්නට හැක. ඉගෙනීමේ අංශවල නියැලෙන්නන්ට තරමක යහපත් දිනයක් වන අද දිනේ මූලික අධ්‍යාපනයේ පමණක් නොව දුරස්ථ අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ පවා ඉතා හොඳින් සිදුවන දිනයක් වනු ඇත. රැකියා කටයුතු වලදී තරමක බාධා ඇති කරන තත්ත්වයක් දැකිය හැකි වන අතර ආදායම් උපයන අයට තරමක වාසිදායක තත්ත්වයක් ඇති වේ. ගෙදර දොරේ වැඩ කටයුතු වලට මන්දෝත්සාහී බව ඇති කරවයි. දරු ලග්නය ලග්නාධිපති ගුරුගහයා 4 දිනාධිපති සඳු 6 ගමන් කරන අද දිනේ ඔබට එතරම්ම සාර්ථක දිනයක් නොවේ. ගෙදර දොරෙහි වැඩවලට වැඩි කාලයක් මිඩංගු කරන අතර තරමක් දුරට බාධා පවතින දිනයක් වනු ඇත. ඉගෙනීමේ අංශවලටද තරමක බාධක පවතී. විදිස් රටවල සිටින අයටද යම් යම් කරදරවලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. මෙරට රැකියා කරන අයගේ රැකියාවල තත්ත්වයද පහළ වැටීමක් සිදුවන අතර ආදායම් උපයා ගැනීමට යෑමේදී පාඩු සිදුවීමේ ඉඩකඩද පවතිනු ඇත.
මකර ලග්නය ලග්නාධිපති සෙනසුරු ගහයා බලවත්ව දෙවැන්නේද දිනාධිපති සඳු පස්වැන්නේද ගමන් කිරීම ඉතාමත් යහපත් තත්ත්වයකි. බලාපොරොත්තු වන අරමුණු සාර්ථක වේ. තමාගේ පවුලේ දියුණුවට වැඩ කටයුතු කරන දිනයක් වන අතර ආදායම් සකස් කර ගැනීම පමණක් හෝ ඉතිරි කර ගැනීමට පවා ඉඩකඩ ලැබේ. තරමක් දුරට හවුලේ වැඩවලට ඉඩකඩ ලැබෙන අද දිනේ රැකියා කටයුතුවලදී තරමක බාධා ඇති කළත් ව්‍යාපාරිකයින්ට විශේෂයෙන්ම මහපොළොවා සම්බන්ධ ව්‍යාපාරිකයින්ට තරමක ප්‍රයෝජන ගත හැකි දිනයකි. කුම්භ ලග්නයේ ලග්නාධිපති සෙනසුරු ගහයා ලග්නයේද දිනාධිපති සඳු හතරවැන්නේද ගමන් කරන අද දිනේ ඔබට තරමක වාසිදායක දිනයකි. ගෙදර දොරේ අලංකාරයේ දියුණුවට කටයුතු කරන අද දිනේ බලාපොරොත්තු වන දේවල් සාර්ථකව ඉෂ්ට කරගනි. ඉගෙනීමේ අංශවල නියැලෙන්නන්ටද තරමක යහපත් තත්ත්වයක් පවතින අද දිනේ දුරස්ථ අධ්‍යාපනයටද ඉඩකඩ සැලසේ. රැකියා කටයුතුවලදී තරමක බාධා පැවතියත් ආදායම් උපයන අයට අද දිනේ සාර්ථක දිනයක් වනු ඇත. මීන ලග්නය ලග්නාධිපති ගුරු ගහයා ලග්නයේ ගමන් කිරීම දැකිය හැකිවත් ලග්නාධිපතියා සම ගමන් කරන රවි සහ බුධ යන ග්‍රහයින් කේන්ද්‍රයේ 6 සහ 7 අධිපතියන් වීම නිසා නොයෙකුත් බාධක වලට මුහුණ දෙන්නට සිදුවේ. ඉදිරි දොරේ දියුණුවද තරමක් ඇනහිටින තත්ත්වයකට පත් වේ. මූලික අධ්‍යාපන අංශවල නියැලෙන්නන්ට තරමක වාසිදායක තත්ත්වයක් පැවතියත් උසස් අධ්‍යාපනයට එතරම්ම යහපත් නැත. රැකියාවල තත්ත්වයේ තරමක යහපත් තත්ත්වයක් වන අතර ආදායම් උපයා ගැනීමට යෑමේදීද වඩාත් වැඩි බලයක් තමාට ලැබේ.